පළමුවන දේව ප්‍රකාශනය යෙසායා දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් නුපුටාගත් පාඨයකි. මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න. මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න. මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්‍රදානය කර ඇත. සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත. එතුමා උස්හනින් කතා කරන්නේවත් මොරගසන්නේවත් නැත. වීතිවල ඇසෙන පරිදි හඬ නගන්නේ නැත. තැලුණු බටදණ්ඩක් කඩා දමන්නේ නැත. නිවිගෙන යන පහන් තිරයක් නිවා දමන්නේ නැත. සැබවින්ම යුක්තිය ඉටු කරන්නේය. එතුමා කලකිරෙන්නේවත් අධෛර්යවන්නේවත් නැත. මිහිපිට යුක්තිය පිහිටුවනතුරු, එතුමාගේ දහම් මඟ උදාවනතුරු දිවයින් බලා සිටිනු ඇත. අහස්තලයේ මවා එය පිහිටෙවූද පොළෝ තලයත් එහි හටගන්න සියල්ලත් නිර්මාණය කළාවූද, එහි වැසියන් හට පණනල දුන්නාවූද, එහි යන එන සතුන්ට ජීවය දුන්නාවූද දෙවි සමිදානෝ මෙසේ වදාරන සේක. යුක්තිය පිහිටුවන පිණිස සමිදානන් වන මම නුබ කැඳවා ගතිමි. මම නුබ අතින්ගෙන නුබ හැඩගැසීමි. සෙනග හා මා අතර ගිවිසුමක් වන පිණිසත්, සියලු ජාතීන් අතර ආලෝකයක් වන පිණිසත් මම නුබ පත්කළෙමි. මා එසේ කළේ නුබ අන්ධයන්ගේ ඇස් පහදන පිණිසත්, සිරගේ සිරකරුවන්ද දඟකෙහි අඳුරෙහි වසන්නන්ද මුදන පිණිසත්ය. දේව වචනය මෙසේය. ශුද්ධවර ජොහන්තුමාගේ සුවිශේෂින් උපුටාගත් පාඨයකි. ජේසුස් වහන්සේ පාස්කු මංගල්‍යයට සදවසකට පෙර උන්වහන්සේ විසින් මරණින් උත්තාන කරන ලද ලාසරස් විසු බෙතානියට වැඩම කළසේක. ඔහු උන්වහන්සේට එහි භෝජන සංග්‍රහයක් පිළියල කළහ. මාර්තා උපස්ථාන කළාය. ලාසරස් උන්වහන්සේ සමග කෑමට හිඳගත් අයගෙන් කෙනෙකි. එවිට මරියා ඉතා වටිනා සුවඳ විලවුන් ලීටර් භාගයක් රැගෙන උන්වහන්සේගේ පාද ආලේපකොට ඇගේ කෙස් කලමින් පිස දැමුවාය. එහි සුවඳින් ගෙය පිරී ගියේය. එවිට උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක්කෙනෙකු උන්වහන්සේ පාවා දීමට සිටි ජුදස් ඉස්කාරියොත් කතාකොට මේ විලවුන් රිදී කාසි 300කට විකුණා දිලිඳුන්ට නොදුන්නේ මන්දැයි ඇසීය. ඔහු මෙසේ කිව්වේ දිලිඳුන් ගැන කැක්කුමක් තිබුණ නිසා නොව ඔහු සොරෙකු වූ බැවිනි. පොදු මුදල් පසුම්බිය භාරව සිටි ඔහු එහි දමන ලද දේ සොරාගන්නට පුරුදුව සිටියේය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඇයට කරදර නොකරන්න, මා භූමදාන කරන දවස සඳහා ඈ එය තබා ගත්තාවේ. දිලින්දෝ නම් ඔබ සමග නිතරම සිටිති. එහෙත් මම ඔබ සමග නිතරම නොසිටිමි වදාළසේක. ජුදෙව්වරුන්ගෙන් මහා සමූහයක් ජේසුස් වහන්සේ එහි සිටින බව අසා උන්වහන්සේ දැකීමට පමණක් නොව උන්වහන්සේ විසින් මරණින් උත්තාන කරන ලද ලාසරස් දැකීමටද පැමිණියහ. එබැවින් ලාසරස්ද මරණයට නායක පූජකයෝ කුමන්ත්‍රණය කළහ. මන්ද ඔහු නිසා ජුදෙව්වරුන් බොහෝ දෙනෙකු ඔවුන්ගෙන් අහක්ව ගොස් ජේසුස් වහන්සේ අදහගත් නිසාය.
ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේය. උන්වහන්සේ පාස්කු මංගල්‍යයට පෙර ඒ උන්වහන්සේගේ මේ ලෝකයට පැමිණී අභිප්‍රාය තමාගේ පියාණන්ගේ කැමැත්ත ඉටු කිරීම ඒ දවස් ලං ලං එනවා කියලා උන්වහන්සේ දන්නවා. ඒ වගේම උන්වහන්සේ වටා හිටිය උන්වහන්සේට ගොඩක් ආදරය කරපු අය උන්වහන්සේ යම්කිසි දෙයකට සූදානම් වෙනවා කියලා ඔවුන් තේරුම් ගන්නවා. අද දවසේදී කියවපු සුවිශේෂ පාඨය හැටියට උන්වහන්සේ බෙතානියට එනවා. තමාගේ යහළුවෙක් වෙන මරණයෙන් නැගිට්ටවපු ඒ ලාසරස්ගේ ගෙදරට ලාසරස්ගේ සහෝදරියන් දෙදෙනා ඉන්නවා, මාර්තා සහ මරියා. එතකොට මාර්තා සුපුරුදු පරිදි උන්වහන්සේට සහ ගෝලයින්ට අපපස්ථාන කරනවා. මරියායි අතරතුර මහා වටිනා සුවඳ විලවුන් භාජනයක් අරගෙන ඇවිල්ලා උන්වහන්සේගේ ඒ පාද දෝණය කරන්න පටන් ගන්නවා, ඒ ආලේප කරන්න පටන් ගන්නවා, ලොකු ආදරයක් පෙන්වන්න පටන් ගන්නවා. ඒත් මේ දේ දිහා බලාගෙන නාට්‍යාකාරයෙන් බලාගෙන ඉන්න ගෝලයින් විශේෂයෙන් ජුදාස් කියන චරිතය පොඩ්ඩක් කලබල වෙනවා. ඔහුගේ කලබලවීම මොකක්ද? මෙතන නාස්තියක් සිද්ධ වෙනවා. මහා වටින සුවඳ විලවුන් ප්‍රමාණයක් ඔහේ අපතේ යනවා. කකුලක ආලේප කරලා ඇයි මේ මෙච්චර වටිනා දෙයක් නාස්ති කරන්නේ? මේක විකුණලා දුප්පතුන්ට කන්නට දෙන්නට පුළුවන්, අපිට ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්, අපිට මේ නාස්ති වෙන දෙයට ලොකු වටිනාකමක් දෙන්න පුළුවන් සමාජයේ. මේ ගෝලියෝ ජුදාස් කලබල වෙලා පුංචි නාට්‍යයක් වගේ කෙනෙක් ලොකු ආදරයක් තුළ දෙයක් නාස්ති කරනවා, ඒ දේ බලන් ඉන්න පිරිසක් ඒකට විරුද්ධව අදහස් ප්‍රකාශ කරනවා, මේ දේ හරි නැහැ කියලා. ඒත් ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරයනි, දෙවියන් වහන්සේ තුළ ඔබට ඔබගේ ජීවිතයේ වටිනාම දෙයක් නාස්ති වෙන්න ඉඩ සැලසුවාට ප්‍රශ්නයක් නැහැ. ඔබේ කාලය, ඔබේ වත්කම, ඔබේ ලස්සන, ඔබේ ජීවිතය දෙවියන් වහන්සේ තුළ නාස්ති වෙන්නට ඉඩ සැලසුවාට ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ තුළ ඔබ නාස්ති කරන්න තියෙන වටිනාම දේ නැති කරගත්තත් උන්වහන්සේ තුළ ප්‍රශ්නයක් නැහැ. ඔබට කැප කරන්න පුළුවන් වටිනාම දේ උන්වහන්සේ තුළ ඔබට කැප කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ලෝකයේ ගොඩක් දේවල් කියාවි, ලෝකයේ ගොඩක් චෝදනා නගාවි, ඒත් දෙවියන් වහන්සේ තුළ ඔබ දෙයක් නාස්ති කරනවා නම් උන්වහන්සේ තුළ ඒ තුළ මහා වටිනාකමක් තියෙනවා, බලාපොරොත්තුවක් තියෙනවා. උන්වහන්සේ තුළ ඔබගේ කාලය නාස්ති කරන්නට බය වෙන්නට එපා. උන්වහන්සේ ඔබව වෙනදාටත් වඩා ශක්තිමත් කරાવી, ආදරය කරાવી. ඔබට ජේසු පිහිටයි.